අද පාදිනියයි කියන්නේ ජනාධිපති රාජපක්ෂගේ නාට්‍යාමයක් මම දැක්කයි ඉඳගෙන අරයට ඕන දේ කතා කරන නාට්‍යාමයක් අනුන්ගේ බඩු කරපිට තියාගෙන යන්නේ නාට්‍යාමිලා අන්න ඒ වගේ නාට්‍යාමයක් ඔය හොඳේ ඒ කියන්නේ මේ මිනිස්සයා දන්නේ මේ එකක් නැහැ මේ මේකේ වසංගත රෝගාංශය ගැන හොඳේ එයා ඉගෙනගෙනත් නැහැ මේ පිළිබඳව එයා දන්නෙත් නැහැ ඔය ක්‍රියාකාරීත්වය දැන් තේරෙනවනේ ওই GMO එකත් එක්ක මම ගියා නම් මේ රටේ සෞඛ්‍ය තත්ත්වය මේක තමයි වෙන්නේ අද මේගොල්ලොත් එක්ක යන්න ගිහිලා තමයි මේ සෞඛ්‍ය කඩාගෙන වැටලා විනාශ වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයම විනාශ කරගෙන තියෙන්නේ ওই GMO එකින්ද එතකොට GMO එක හැදෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවරයි මමට දැන් මෙතනනේ තියෙන්නේ දැන් මේ සංඛ්‍යා ලේඛන කියනවා මේ දවසේ සංඛ්‍යා ලේඛන තමයි මේ දවසේ දෙන්නේ කවුද ගෝඨාභය මහත්තයා ජනාධිපති මේ මොකද ඒ කියන්නේ කෙනෙක් මරුණ හැටිය ඒක ඒ එයාගේ එයාව සංඛ්‍යා ලේඛන ගන්න බෑ ඒ රෝගියා මරුණාට පස්සේ PCR එකක් කරනවා ඒ PCR එකේ ප්‍රතිඵලය එන යනවා දවස් 2 3 4 හරි පෞගේ දවස්වලත් කිව්වනේ 21000ක් මේකේ මේ 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 මේවා හිර වෙලා තියෙනවා කියලා ඉතින් මෙන්න මෙවැනි තත්වයක් ඇතුළේ තමයි තියෙන්නේ එතකොට එයාගේ මරණය සිදු වුණාට මරණය තහවුරු වෙන්නේ මේ මේ මොකද මේ වසංගතය නිසායි කියලා එතකොට ඒක කොරෝනා වසංගතය නිසායි කියලා එන්නේ තව දවස් ගණනාවකට පස්සේ එතකොට ඒක එන්නේ ඒ දවසට තමයි ඉතින් මොකද දැන් 101ක් කියන්නේ මොකද්ද ඒ පෙරේද තියුණ මරණ සංඛ්‍යාවට පස්සේ ඊයේ වෙනකොට වාර්තා වුණ සංඛ්‍යාව තව 101කින් වැඩි වෙනවා ඒ 101කින් වැඩි වුණාම තව ඊට පස්සෙන් දඩ තව ගානකින් වැඩි වෙනවා එතකොට ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා මෙන්න ඊයේ වාර්තා වුණ මරණ සංඛ්‍යාව මේකයි හරිද ඒ ගාන නෙවෙයි වෙන්නේ නැති මැරෙන්නේ නැත්තේ නමුත් වාර්තා වෙනවා එතකොට වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවනේ මොන විදියකින් හරි වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවා මිය යන ප්‍රමාණය කියන්නේ මිය ගියාමනේ වාර්තා වෙන්නේ ඉතින් වාර්තාව වැරදි නම් මිය යන ප්‍රමාණයත් වැරදි වෙන්න පුළුවන් මේ නිකන් ග්‍රාෆ් පරගෙන කාගේ හරි ලණුවක් කාලා මේව කරනවා මේ වගේ නාට්‍යාමිලත් එක්ක මේ සෞඛ්‍ය කරන්න ගියොත් මේ වගේ මානසික රෝගීන් එක්ක මේක තමයි අන්තිමට සිදුවෙන්නේ මේ වෘත්ති සමිතියකට මොකට ඩේටා දෙන්නේ වෘත්ති සමිතියකට ඩේටා දෙන්න ඕනේ නැහැ වෘත්ති සමිතියට තියෙන්නේ ඩේටා ඉල්ලලා වසංගත රෝග මර්ධනය කිරීම නෙවෙයිනේ ඒක වසංගත රෝග කරයි මේ 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 රටේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා නම් මේකේ එන්නත් කරණය මේ වසංගතය පාලනය කරන්න වෙලහකට පාලනය කළා ඉවරයි හොඳේ කරන්න බැරි වුණේ මොකද කරන්න බැරි වුණේ මේ ජනාධිපති කාර්යසාධක බලකාය කියලා එකක් ගහගෙන දන්නේ නැති ඔක්කොම මිනිස්සු එතන පටවගෙන තමාර වෛද්‍යවරු ඉන්නවා මේ වසංගත ගැන දන්නේ නැහනේ ඒගොල්ලෝ ඉගෙනගෙනත් නැහැ ඒගොල්ලෝ එහෙම එකක් පාලනය කරන්න කලින් කළත් නැහැ හරි එතකොට මේ දෙකම නැති පළපුරුද්දක් නැති හරිද එතකොට ඉගෙනගෙනත් නැති මිනිස්සු ටිකක් වට කරගෙන මේ කරපු එකෙන් තමයි මේ විනාශය වුනේ වෙනදා වගේම වසංගත පාලනය කිරීමට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා ඒ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අවශ්‍ය බලතල නිලතල දුන්නා නම් මේක සිදුවෙන්නේ නැහැ මේ විදියට මේක මීට වඩා හොඳට ඉතා හොඳට කරනවා මේ මේක මේ මේ අර ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ දැන් මේක කොරෝනා වසංගතය පාලනය කිරීම ඒකයි මෙතන තියෙන්නේ දන්න නොදන්න ඔක්කොම කට්ටිය කතා කරනවා රැට ඇවිල්ලා යුනිෆෝම් ගහලා කට්ටිය කතා කරනවා සෞඛ්‍ය ගැන මම කියන්න ඕනේ ආචාර්ය කවුද අපේ චරිත හේරත් පොහොට්ටුවේම පාර්ලිමේන්තු මන්ත්‍රී එතුමාම කියන එතුමාගේ විග්‍රහය ලංකාදීප විග්‍රහය මේ සෞඛ්‍ය පිළිබඳ මේ කරුණ මේ වෛද්‍ය වාර්තා මේ පිට මිනිස්සු ඇවිල්ලා කියන්න එපා හොඳේ පිට මිනිස්සු ඇවිල්ලා කියන්න එපා ඒව ගැන කතා කරන්න එපා මේ මාධ්‍යයට ඇවිල්ලා මොකද මිනිස්සුගේ පිළිගැනීමක් නැහැ අද මිනිස්සු පිළිගන්නේ නැහැ මේ කියන දේවල් මොකද ඒක ප්‍රකාශ කරන්නේ විශේෂඥ වෛද්‍යවරු නෙවෙයි මේ පිට නිකන් මිනිස්සු ඇවිල්ලා මේ ක්‍රමය වෙනස් කරන්න කියලා එතුමම කියනවා මම කියන්නේත් අන්න ඒක තමයි මේ බල්ලගේ වැඩේ බූරුව කරන්නේ නැතුව ඒක බල්ලට බාර දෙන්න හරි එතකොට ඒක හරියට කෙල්ල breaking.lk